බලාගෙන්නම් ඉන්නේ ඩිග්‍රියක් කරගන්න මාස්ටර්ස් එකක් කරගන්න සල්ලි නැත්තම් දැන් ඔයාට ඩිග්‍රී එකක් මාස්ටර්ස් එකක් පස්සේ දුවන්නේ නැතුව ඊට පස්සේ ඔයාට යන්න පුළුවන් PR pathway එකට graduate diploma එක තෝරගනිද්දී ඔයාට යම්කිසි සුදුසුකම් කිහිපයක් ටික් කරන්න තියෙනවා welcome to footsteps in australia channel ඉතින් ඔන්න අදත් ඔයගලන්ට වැදගත් ආරංචියක් අරගෙන ආවා ඉතින් අද ආරංචිය සෑහෙන ඇත්තටම ගොඩක් වැදගත් ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා ඔස්ට්‍රේලියාවේ ඔයා ඉගෙන ගත්තයින් පස්සේ ඔයාට ඊට පස්සේ තව අවුරුදු දෙකක් ඉන්න ඔයාට අවස්ථාවක් ලබා දෙනවා 485 temporary graduate visa එක මගෙන් කියලා. ඉතින් ඔයාලා හරියට දන්නේ නැත්නම් මොකද්ද මේ 485 graduate visa එක කියන්නේ කියලා comment එකක් දාන්න 485 කියලා. එතකොට මම වෙනම වීඩියෝ එකක් කරන්නම් මේ visa එකේ තියෙන requirements කොහොමද මේක දාගන්නේ එන්නේ ඔක්කොම කියලා. ඉතින් comment එකක් දාන්න 485 කියලා. හරි ඒ කමෙන්ට් එක දැම්මයින් පස්සේ ඔයා දැන් මේ ටික අහගෙන ඉන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා ටෙම්පරරි ග්‍රැජුවේට් වීසා එකේ ස්ට්‍රීම් කිහිපයක් තියෙනවා. මම ඔයගොල්ලන්ට සයිට් එකෙන් පෙන්නන්නම්. පෝස්ට් වොකේෂනල් এডুকেෂන් වර්ක් ස්ට්‍රීම්, පෝස්ට් හයර් এডুকেෂන් වර්ක් ස්ට්‍රීම්, සෙකන්ඩ් පෝස්ට් හයර් এডুকেෂන් වර්ක් ස්ට්‍රීම්. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පෝස්ට් හයර් এডুকেෂන් වර්ක් ස්ට්‍රීම් එක ගැන. මොකද මේ ගැන කතා කරන්න හේතුව තමයි 485 කියන්නේ මේ මෑත කාලයේදී ගොඩාක් වෙනස්කම් වලට ලක් වෙච්ච වීසා එකක්. පළවෙනි දේ තමයි ඒගොල්ලෝ වයස 35ට වඩා අඩු වෙන්න ඕනේ ඔයා ඇප්ලයි කරන්න කියලා. මෙතනදිත් මම පොඩ්ඩක් කතා කරන්නම්. ගොඩක් අය අපෙන් අහනවා අක්කේ දැන් මගේ වයස 35යි මාසයක් නම් මට 485 ඇප්ලයි කරන්න බැයිද? නැත්තම් මම හැමතිස්සෙම 35ට වඩා අඩු වෙන්න ඕනේද? ඉතින් මේ ගැන හරි ක්වොලිෆිකේෂන් එකක් සයිට් එකේ එහෙම විස්තර කරලා නැහැ. ඒත් මම මේ ගැන පොඩ්ඩක් හොයන්න ගත්ත හැමෝම මේ ප්‍රශ්න මගෙන් අහන නිසා. එතකොට YouTube එකේ, Google එකේ ඒත් එක්කම ගොඩක් මයිග්‍රේෂන් ඒජන්ට්ලා කතා වෙන දෙයක් තමයි. ඒක යුනිවර්සිටි එකේදී Department of Home Affairs එකෙන් ප්‍රසන්ටේෂන් එකක් කරාලු. එතනදී ඒගොල්ලෝ කන්ෆර්ම් කරාලු. ඔයා ඇප්ලයි කරන දවසට ඔයාගේ වයස අවුරුදු 35යි මාස 11යි දවස් 29ට වඩා අඩු නම් ඔයා තාමත් මේකට එලිජිබල් කියලා. ඉතින් සමහරකට මේක කේස් බයි කේස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට තාම 36ක් නැත්තම් ඔයා ගොඩක් වෙලාවට මේකට එලිජිබල් වෙනවා කියලා තමයි කතාව තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට 35 පැනලා මාසයක් නම් ඔයාට 485 දාගන්න බැරුව නම් ඉන්නේ අදම ගිහිල්ලා මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් හම්බෙන්න. මොකද ඔයාට chance එක තියෙනවා අපිට දැනගත්ත විදිහට තාම මේකට apply කරන්න. ඉතින් ඒත් එක වෙනසක් සිද්ධ වෙච්ච. ලෑන් ගැන මම කියන්න ඕන. දැන් මේ වයස 35 සීමාව ගෙන ආපු නිසා දියුලි පළවෙනිදාට කලින් හැමෝම ළමයි රටබඩ ගාලා 485 එකට apply කරන්න හැදුවා. එතකොට ගොඩක් ළමයි දැන් ජූලි පළවෙනිදා කියන්නේ මන්ඩේ දවසක් තිබ්බේ. ගොඩක් ළමයි ගත්තේ ජූනි 30 වෙනිදා ඒගොල්ලන්ට අපි හිතමු ඒගොල්ලන්ගේ යුනි එකෙන් completion certificate එක හම්බෙච්ච ගමන් අනිත් පැත්තට apply කරා 485 එක. එහෙම දාපු ගොඩාක් අයගේ ඒවා reject වෙලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. මේක ගැන අපි පොඩ්ඩක් හොයලා බැලුවා. එතනදී ඇත්තටම රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවලු. ඔයාට කෝස් කම්ප්ලීෂන් සර්ටිෆිකේට් එක හම්බෙච්ච දවසේම ඇප්ලයි කරන්න බෑ. ඇට්ලීස්ට් ඔයා දවසක් ඉන්න ඕනේ. මොකද ඇත්තටම මේක සයිට් එකෙත් තියෙනවා. ඔයා ඇප්ලයි කරද්දී ඇට්ලීස්ට් මාස 6ක් ඇතුළත තමයි කම්ප්ලීෂන් එකෙන් මාස 6ක් ඇතුළත තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයා ඒ වැරද්ද කරන්න එපා. ඔයා අලුතෙන් ඇප්ලයි කරන්න යන කෙනෙක් නම් කෝස් එක කම්ප්ලීට් වෙච්ච දවසේම يعني ඔය සර්ටිෆිකේට් එක හම්බෙච්ච දවසේම ඇප්ලයි කරන්න එපා. ඊට දවසක්වත් තියලා ගන්න. මේ රූල් එක කොහෙද තියෙන්නේ කියලා ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට හොයාගන්න බැරි තරම් අමාරු එකක්. මයිග්‍රේෂන් ඒජන්ට්ලට මේකට ඇක්සස් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි. නමුත් දැනට ඔයගොල්ලෝ දන්න නිසා අනිත් කට්ටියට එහෙම වුණා කියලා ඔයා කෑෆුල් වෙන්න. ඔයා කෝස් එක කම්ප්ලීට් වෙච්ච දවසේම ඒක සර්ටිෆිකේට් එක හම්බෙච්ච දවසේම දුවගෙන යන්න එපා ඇප්ලයි කරන්න. ඇට්ලීස්ට් එක දවසක්වත් ඉන්න. ඔන්න ඔය ටිප්ස් දෙක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි. දැන් ප්‍රධාන මාතෘකාවට එමුකෝ. මේක ජූලි පළවෙනිදා ඉඳන් 2024 වෙච්ච වෙනසක්. නමුත් ගොඩක් අය මේ ගැන කතා කළේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න කියලා. දැන් මම ඉන්නේ මෙන්න මේ 485 එකේ තියෙන එක ස්ට්‍රීම් එකක්. ඒ කියන්නේ පෝස්ට් හයර් এডুকেෂන් වර්ක් ස්ට්‍රීම් එක. මේක සාමාන්‍යයෙන් ඔයාට ඩිග්‍රියක් තියෙනවා නම් ඊට පස්සේ ඔයා ඩිග්‍රී ඉගෙන ගත්තයින් පස්සේ තව අවුරුදු දෙකක් ඔස්ට්‍රේලියාවේ ඔයාට වැඩ කරන්න ජීවත් වෙන්න ලබා දෙන වීසා එකක්. ඉතින් ඉස්සර මේ වීසා එකේදී ඇත්තටම මේගොල්ලෝ කිව්වේ එක්කෝ ඔයාට ඩිග්‍රියක් තියෙන්න ඕනේ, එක්කෝ ඔයාට මාස්ටර්ස් එකක් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් ඔයාට ડોක්ටර්ස් PhD එකක් තියෙන්න ඕනේ මේක ඇප්ලයි කරන්න කියලා. නමුත් ජූලි පළවෙනිදා ඉඳන් මේගොල්ලෝ වෙනසක් කරලා තිනවා. ඔයගලන්ට සතුටුයි වෙනසක්. ඔයගොල්ලෝ මෙතන පහලට ගියොත් එහෙම මම දැන් මේ ඉන්නේ eligibility කියන page එකේ. ඒකේ තියෙන hold and eligible qualification at degree level or above. මෙතනත් කියලා තියෙන්නේ degree level එක හෝ ඊට වඩා වැඩි කියලා. ඒතොර ගෙනට හිතන්න පුළුවන්. එහෙනම් සර්ටිෆිකේට් එකක් ඩිප්ලෝම එකක් කරොත් මට ඒක කරගන්න බැයිද කියලා? නෑ. ඔයාට ඇත්තටම දැන් පුළුවන්. මොකද ඔස්ට්‍රේලියාවේ රජය මේක වෙනස් කරලා තියෙනවා. ඒගොල්ලෝ qualification list එක අතරට
මේ ග්‍රැජුවේට් සර්ටිෆිකේට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා කියන දෙකම අතුලත් කරලා තියෙන විශේෂම වෙනස තමයි ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරපු ළමයෙක්ටත් පුළුවන් 485 එකක් දාන්න මෙන්න මේක යටතේ පෝස්ට් හයර් এডুকেෂන් වර්ක් ස්ට්‍රීම් එක යටතේ. ඉතින් ඇයි මේක වැදගත්? ඇයි මට මම මේක කියන්න හිතුවේ? මොකද සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා බැචලර් ඩිග්‍රී එකක්, ඕනර්ස් එකක්, මාස්ටර්ස් එකක් ඒ වගේ ඒවා කරන්න පොඩක් උගලන්ට වියදම වැඩි. ඒවට සාපේක්ෂව ග්‍රැජුවේට් ඩිප්ලෝමා කෝස් එක කියන එක වියදම අඩුයි. ඉතින් ඒ නිසා ඔයාලට සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයාලට හිතනවා නම් ඔස්ට්‍රේලියාට ආවන් පස්සේ ඔයාලට ගෙවා ගන්න බැරි වෙයි කියලා, දැන් ඔයාට ඩිග්‍රී එකක් මාස්ටර්ස් එකක් පස්සේ දුවන්නේ නැතුව ඔයාට ග්‍රැජුවේට් ඩිප්ලෝම එකක් හොයාගන්න පුළුවන් නම් ඔයාගේ ඔක්යුපේෂන් එකට, ඔයාගේ පර්සනල් බෑග්‍රවුන්ඩ් එකට ගැලපෙන විදිහට දැන් හැමෝටම මේක කරන්න බෑ. මොකද ඔයා ඩිග්‍රී එකක් කරලා ඉන්න කෙනෙක් නම් ඔයා ආය ඩිප්ලෝම එකක් වගේ පහළ එකට යන්න බෑ, ඔයා උඩ එකකට යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාගේ පර්සනල් සර්කම්ස්ටෙන්ස් එක අනුව අනිවාර්යෙන් ඒජන්ට් කෙනෙක් එක්ක හම්බෙලා කතා කරන්න. නමුත් බහුතරයක් අයට ගොඩක් වෙලාවට ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරලා 485 එකක් දාගෙන අවුරුද්දයක් වැඩ කරලා ඊට පස්සේ ඔයාට යන්න පුළුවන් PR පාත්වේ එකට. ඉතින් ඒක තමයි තියෙන හොඳම නිවුස් එක. ඉතින් ග්‍රැජුවේට් ඩිප්ලෝම එකක් තෝරගනිද්දිත් ඔයා බලන්න හැමතිස්සෙම ඔයාට PR එකක් දාගන්න පුළුවන් ඔක්යුපේෂන් එකකද මේක තියෙන්නේ කියලා. එහෙම නැති ඒවයි කරන්න එපා. එතකොට ඔයාගේ වෙලාව ආයෙත් නාස්ති වෙනවා. මොකද ඔයාලා දන්නවා ඔයා ග්‍රැජුවේට් අපිටම උදාහරණයක් විදිහට ග්‍රැජුවේට් ඩිප්ලෝම එකක් කරන්න ඔස්ට්‍රේලියාවේ ආවා, කෝස් එක කරා, 485 එකක් දැම්මා. ඊට පස්සේ ඔයාට ආයේ PR පාත් එකක් නැත්නම් ඔයාට ආයේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ඉඳන් දැන් ඇප්ලයි කරන්න බෑ ස්ටුඩන්ට් වීසා එකට. ඔයා ආයේ ලංකාවට ගිහිල්ලා එන්න ඕන. අන්න ඒ වෙනස තියෙන නිසා ඔයා මේක ඔයාගේ ග්‍රැජුවේට් ඩිප්ලෝම එක පික් කරද්දි හරි එක පික් කරගන්න. ඉතින් මොනවත් වගේ ග්‍රැජුවේට් ඩිප්ලෝමාද කරන්න පුළුවන්? උදාහරණ වගේ ගත්තොත් එහෙම early childhood education ewa deena graduate diploma in university graduate diploma in management graduate diploma in strategic leadership ewage ewa karanna pulum oyata gælapena ekak barala karanna itin hama graduate diploma ekama mekata aithi wenawada kiyala oyata hitenna pulum na graduate diploma ekak thoraganiddi oyata yam kisi sudusukam kihipayak tick karanna tiyenawa palawini eka thamai oya thoraganna graduate diploma ekakin oyata australiyave avurudu academic years දෙකක් ඉන්න පුළුවන් graduate diploma එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි තුමෝ graduate diploma එකක් තෝරගන්නවා. ඒක එක අවුරුද්දයි ඔයාලට ඔස්ට්‍රේලියාවේ student visa එකක් වැදෙන්න හම්බෙන්නේ. එතකොට ඔයාලට ඒක මේ stream එකට අදාළ වෙන්නේ අනිවාර්යෙන් ඔයාලට academic years දෙකක් පුරවෙන්න පුළුවන් විදිහට course එක තියෙන්න ඕනේ. ඊළඟ තමයි අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාවේ registered education institution එකකින් ඔයා එක කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔක දන්නා ක්‍රීකෝස් registration එක, කියන්නේ ඔස්ට්‍රේලියාවේ පිළිගත් ආයතනයක් වෙන්න ඕනේ. ඒ ක්‍රීකෝස් registration එක education institute එකට තියෙන්න ඕනේ. ඊළඟ දේ තමයි ඔයා අනිවාර්යෙන් මේ කෝස් එක ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ. ඊළඟ තමයි ඔයා මේ graduate diploma එකක් කරලා තියෙන්න ඕනේ ඔයාට හරි student visa එකක් තියෙන කාලෙක වෙන්න ඕනේ. ඔන ඔය requirements තිබ්බොත් තමයි එහෙම තෝරගත්ත graduate diploma එකක් කරොත් තමයි ඔයාට පුළුවන් 485 එකක් පස්සේ apply කරන්න. ඔන ඔය ටික තමයි මට කියන්න ඕනේ 485 එකේ තිබ්බ වෙනස්කම් ටිකකුයි මේ අලුතෙන් වෙච්ච ග්‍රැජුවේට් ඩිප්ලෝමා වෙනස්කමක් ගැනයි මම කිව්වේ. ඉතින් 485 කියන්නේ මීට වඩා ලොකු බ්‍රෝඩ් කැටගරි තියෙන ගොඩක් වෙනස්කම් සිද්ධ වෙච්ච වීසා එකක්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලා කැමති නම් මම වෙන්ද පෙන්නනා වගේ ඉමිග්‍රේෂන් සයිට් එකට ගිහිල්ලා මේකයි මේකයි 485 කියන්නේ කියලා වීඩියෝ එකක් කරන්න කැමති නම් අලුත් වෙනස්කම්ත් එක්ක, මොකද දැන් සයිට් එක දැන්ට අප්ඩේට් වෙලා තියෙන්නේ, 485 කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. හරි, එහෙනම් මම හිතනවා මේක ඕගොල්ලන්ට සෑහෙන වැදගත් වෙයි කියලා. ඔගොල්ලෝ තාම ඔස්ට්‍රේලියාවට ආවිල්ලා නැත්නම් බලාගෙන නම් ඉන්නේ ඩිග්‍රියක් කරගන්න, මාස්ටර්ස් එකක් කරගන්න සල්ලි නැත්නම් මෙන්න මේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා කියන එක ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකට ෆිට් වෙනවා නම්, ඔයා තෝරගන්න එක ඔක්යුපේෂන් ලිස්ට් එකක තියෙනවා නම් ඔන්න ඔයාට අවස්ථාවක් තියෙනවා ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් කරලා 485 එකක් දාගෙන PR පාත්වේ එකට යන්න. ඉතින් ඔන්න ඕක තමයි වෙච්ච වෙනස, මට කියන්න ඕන වෙච්ච. ඒත් එකම අර වයස් සීමාව ප්‍රශ්නෙත් මම මතක් කරා. ඒත් එකම මතක ඇතුව කෝස් එක කම්ප්ලීට් වෙච්ච දවසේම දුවගෙන ගිහිල්ලා ඇප්ලයි කරන්න එපා. ඇට්ලීස්ට් දවසක්වත් ඉන්න. ඒ හැරෙන්න වෙන වෙන රික්වයර්මන්ට්ස් තියෙනවා 485 එකේ. මම ඒ ඔක්කොම දැන් මේකේ කතා කරන්නේ නැහැ. මොකද මට කියන්න ඕන මේ දේ අර ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක ආවා කියන එක. හරි, එහෙනම් මම ලින්ක් එක දාන්නම් ගිහින් බලන්න. කියවන්න උගලන්ගේ ආයුරෝ එහෙම ඉන්නා නම් ඔස්ට්‍රේලියාවට එන්න කල්පනා කරගෙන ඉන්න යාළුවතර මේක ෂෙයා කරන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි ඊළඟ video එකෙන් හම්බ වෙනකන් ඔයාලට ජය වේවා. Bye. Welcome to Footsteps in Australia website where every click tells a story.
We invite you to join us on our website inspired by the very scripts that fuel our videos. Behind each click and every like, there's a tale waiting to be shared. Our captivating scripts have leaped from the screen to the web page. Footsteps in Australia isn't just a website, it's your passport to success in navigating the extraordinary journey through Australia. Join us on this virtual voyage as we bring our video scripts to life. Hit join now to receive the free newsletters. Let the journey begin.